අද net fm ධර්ම දක්ෂිනාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනීය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද දවසේදී ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සඳහා බොහෝමත්ම මිත්සිතින් තවත් බොහෝ ශ්‍රාවක පිරිසකට ධර්ම ශ්‍රවණය කරව දීමේ අරමුණින් අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ විශේෂයෙන්ම අංක 616 AB 29 රෙසිඩෙන්සිස් ඇතුල් කෝට්ටේ ලිපිණේ පදිංචි
මාළනී සෙනවිරත්න ඈපා රණවීර මහත්මිය කියන මෙනි මේ පිංගුතුණී දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ වගේම BA නිලංකා අභයවංශ සහ BA ශාලිකා අභයවංශ කියන දියණියන් දෙපළ තවත් දායකත්වයක් දරනවා. අපි මේ පිංගුතුන්ට සද්ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ. හද ධර්මානුශාසනාව සඳහා පිංගුතුනි මම බොහොම වටින ගාථා රත්නයක් දේශනාවට මාතෘකා වශයෙන් තෝරා ගත්තා. සද්දෝ සීලේන සම්පන්නෝ යසෝ භෝග සමප්පිතෝ යං යං පදේසං භජති තත්ත තත්තේව පූජිතෝ. මේ ගාථා රත්නය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් හමුයි. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න බුදුන් සරණ ගියපු අති විශේෂ ශ්‍රාවකෙක් වෙච්ච මේ චිත්ත ගෘහපතිතුමා පැමිණියා. චිත්ත ගෘහපතිතුමා පැමිණෙන දවසේ චිත්ත ගෘහපතිතුමාට දෙවිවරු මිනිසුන් බොහෝ දේවල් වලින් සංග්‍රහ කළා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියපු චිත්ත ගෘහපතිතුමාට භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරද්දී අමුණු 32ක භූමි ප්‍රමාණයක් දනහිස දක්වා වැහින පරිදි මල් වැස්සක් වැස්සා. දෙවිවරු ඒ වඳින මොහොතේ ආකාශ තලයේ ඉඳගෙන මහ හයියෙන් සාදුකාර දුන්නා. මේ සියල්ල දැකපු ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, මේ චිත්ත ගෘහපතිතුමා ඔබ වහන්සේ ළඟට එන නිසා ඔබ වහන්සේගේ බුද්ධානුභාවයකින් මේ තරම් පූජාවක් ලැබුවද? එහෙම නැත්නම් චිත්ත ගෘහපතිතුමා යන හැම තැනකදීම මේ වගේ පූජා ලබනවද? බුදුරජාණන් වහන්සේ විලාවේ දේශනා කරනවා, චිත්ත ගෘහපතිතුමා සසර ඉඳලම මහා ශ්‍රද්ධාවන්තේ, සංසාර ඉඳලාම හොඳට සිල් සම්පූර්ණ කරපු කෙනෙක්. ඉතින් මෙන්න මේ කාරණා නිසා යමෙක් ආනන්ද සීලයෙන් සම්පූර්ණ වෙනවා නම් සද්දෝ සීලේන සම්පන්නෝ ශ්‍රද්ධාවෙන් සමන්නාගත වෙනවා නම් සීලයෙන් සමන්නාගත වෙනවා නම් ඒ කෙනාට යම් ප්‍රදේශයකට යනවා නම් ඒ හැම තැනකදීම කීර්තියෙන් මහා භෝග සම්පත් වලින් බොහෝ දේවල් ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නින් පෙන්වල දුන්නා. කවුද පින්වත්නි මේ චිත්ත ගෘහපතිතුමා කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටපු අති විශේෂ ශ්‍රාවකේ ජීවත්වනේ මච්චිකා සණ්ඩ කියන ග්‍රාමී. දවසක් චිත්ත ගෘහපතිතුමාට පින්වත් මහානාම මහරහතන් වහන්සේ පිණ්ඩපාතයේ වඩිනව දකින්න ලැබුණා. උන්වහන්සේ ගිරියාපතේට පැහැදිලා චිත්ත ගෘහපතිතුමා තමන්ගේ නිවසට වඩම්මවලා උන්වහන්සේට දානීය පූජා කළා. දානීය අවසානයේදී උන්වහන්සේ දේශනා කරපු අනුමෝදනා ධර්මදේශනාව අහලා චිත්ත ගෘහපතිතුමා උතුම් සෝවාන් ඵලයේ පිහිටියා. චිත්ත ගෘහපතිතුමා උතනින් නතර වුණේ නේ මේ ඇතිවෙච්ච මහා ශ්‍රද්ධාවත් එක්ක තෙරුවන් සරණ ගියපු මහා ශ්‍රාවකෙක් වෙච්ච ගෘහපතිතුමා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නියට අම්බරොල්ල කියන තමන්ගේ උයන පූජා කළා. මහානාම හාමුදුරන්ට පූජා කළේ. ඉතින් එදා චිත්ත ගෘහපතිතුමා ඒ උයනේ එක් පසක සංඝිකාරාමයක් ඉදි කරා. ඒ සංඝාරාමය පූජා කළා සුදම්ම කියලා තෙරුන් වහන්සේ නමකට. සුදම්ම හාමුදුරුව ඒ සංඝාරාමයේ බාරව කටයුතු කළේ. දවසක් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී මේ චිත්ත ගෘහපතිතුමා පිළිබඳව විශේෂ ගුණ කතාවක් කරනවා. මේ ගුණ වලින් චිත්ත ගෘහපතිතුමා සම්පූර්ණයි කියලා ගුණ කතාවක් කරනවා. ඒ අනුශාසනා වහගෙන හිටිය අගශාවකයන් වහන්සේලා දෙනම අහගෙන ඉඳලා උන්වහන්සේලා දෙනම තීරණය කළා මේ චිත්ත ගෘහපතිතුමාව බලන්න යන්න ඕන කියලා. දැන් මේක පින්වතුනි අති විශේෂ අවස්ථාවක්. මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? පින්වතුනි මේ ශාසනයේහි ආර්යයන් වහන්සේලා ධර්මයට ගරු කරන පිරිසක්. ධම්මගරුයි. ධර්මයට අතිශයම ගරු කරනවා.
අපගේ භාග්‍යතුන් වහන්සේ එහෙම නැත්නම් උතුම් වූ මහරහතන් වහන්සේලා මේ මිනිස්සු දිහා අර පෘථග්ජන කෙලෙස් ඇසින් බලන ක්‍රමයට කිසිවෙක් දිහා පිංඋතුනි බලන්නේ නෑ මොකද මේ පෘථග්ජන කෙලෙස් ඇසකින් බලන විදියට කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපේ දායකෙක් අපේ ඥාතියෙක් අපේ හිතවතෙක් අසනීප වුණොත් අපි යනවා බලන්න ඒ අපේ දායකයා අපේ ඥාතියට කරදරයක් වුණොත් අපි යනවා පිහිට වෙන්න එහෙම නැත්නම් ඥාතියින් බලන්න යන විදියට සමහරලාට අපි බලන්න යනවා ඥාතියින්ව ඥාතිකමට නමුත් භාග්‍යතුන් වහන්සේලා පිංඋතුනි කවදාවත් එහෙම කිසිම කෙනෙක්ගේ දිහා පිංඋතුනි ඒ කෙලෙස් ඇසකින් බලන ක්‍රමයට බලන්නේ නෑ සෝදුක් බලන්න යන්න හිතවත් කමට යන්න අඩුගානේ තමන්ගේ ඥාතියෙක් පිළිබඳව ධර්ම කතාවකට හැරෙන්න නිකන් නිකරුණේ හොඳින් ඉන්නවද කියලාවත් අහන්නේ නෑ ඒ තරමටම භාග්‍යතුන් වහන්සේලා ධර්මයට ගරු කරගෙන ජීවත් වෙන්නේ ආමිසේ දෙස නෙවෙයි ඇස යොමු කරන්නේ ධර්මයේ දෙස දවසක් භාග්‍යතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ ඉඳලා වස්තුම් මාසයේ ගත කරන්න වෙනත් ප්‍රදේශයකට වඩින්න තීරණය කළා ඒ තාක් වෙනකම් භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරේ අනීපිඩු මහසිතානන් දැන් අනීපිඩු මහසිතානන් මේ ආරංචි අහපු වෙලාවෙ ඉඳලා බොහෝ පශ්චාත්තාපයකට පත් වුණා භාග්‍යතුන් වහන්සේට විටින් විට ආරාධනා කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වස්තු මාසී ජේතවනාරාමේ වැඩවාසය කරනසේක්වා කියලා අපි ඔබ වහන්සේට නොඑක ආකාරයෙන් උපස්ථාන කරන්නම් කියලා ආරාධනා කළා නමුත් ආරාධනාව බාරගත්තේ නේ විශාකා මහ උපාසිකාවිල්ල කිව්වා ඒ ආරාධනාව බාරගත්තේ නේ අනේපිඩු මහසිතානන් වෙනුවෙන් කොසල් මහ රජතුමාවිල්ල කිව්වා ඒත් භාග්‍යතුන් වහන්සේ ආරාධනාව බාරගත්තේ නේ දැන් භාග්‍යතුන් වහන්සේ තීරණේ කළ ඉවරේ වඩින්න දැන් අනේපිඩු සිතානෝ මාලිගාවට ඇවිල්ලා ශෝකී බර මොහොනකින් කල් ගෙවනවා මාලිගාවේ හිටපු පුණ්ණා කියන දාසිය දැක්කා පුණ්ණා ඇවිල්ලා අහනවා සිටුතුමනි ඇයි මේ දුකෙන් වගේ සිටුතුමා කියනවා පුණ්ණා අද භාග්‍යතුන් වහන්සේ වෙනත් පලාතකට වඩිනවා අද ඉඳලා දැම්මට තුන් මාසයක් යනකම් බණක් අහන්න වෙන්නේ නේ. භාග්‍යතුන් වහන්සේව දකින්න වෙන්නේ නේ. භාග්‍යතුන් වහන්සේට පූජාවක් පවත්වන්න වෙන්නේ නේ. මං කොහොමද පුණ්ණත් සතුටින් ඉන්නේ? පුණ්ණ අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේව ඒ වඩින ගමන නතර කරලා දුන්නොත් ඔබ මට මොනවද අහනවා දෙන්නේ? එතකොට අනේ පිටසිටුතුමා කියනවා පුණ්ණා නුඹ එහෙම දෙයක් කළොත් මම නුඹව මේ දහස භාවෙන් මුදවනවා කිව්වා. දාසියක් කියන තනතුරෙන් මුදවනවා කිව්වා. තිපුණා බුදුරජාණන් වහන්සේ හමුවට යනවා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි මට අනුකම්පා කරලා මේ වස්තුම් මාසේ ඔබ වහන්සේ මේ ජේතවනාරාමේ වැඩි ඉන්න පුළුවන්ද කියලා ආරාධනා කරනවා. භාග්‍යතුන් වහන්සේ වෙලාවේ අහනවා පුණා මම මේ වස්තුම් මාසේ හිටියොතින් නුඹ මොනවද අහනව මට දෙන්නේ. එතකොට ඒ වෙලාවේදී පුණා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දන්නවා මම දාසියා. මට ඔබ වහන්සේට දෙන්න දෙයක් නෑ. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේ මේ වස්තුම් මාසේ නතර වුණොත් මම ඔබ වහන්සේට පොරොන්දුවක් වෙනවා කිව්වා. තෙරුවන් සරණ ගියපෝ සිල් රකින්න උපාසිකාවක් වෙනවා කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ මේ පුණ්ණා දාසියකගේ මෙන්න මේ දියුණුව දැකලා උන්වහන්සේ ජේතවනාරාමේ නතර වුණා. ඒතර භාග්‍යතුන් වහන්සේ අර තමන්ගේ අදහස තමන් වහන්සේගේ අදහස වෙනස් කරේ අරතරම් පිරිසක් ඇවිල්ලත් භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරලා ප්‍රතික්ෂේප කරලා වඩින්න හිටපු ගමන මේ පුණ්ණා දාසිය කිව්වෙන් පස්සේදී නැවත ඒ ගමන නැවැත්තුවේ ඇයි? මේ පුණ්ණා දාසියගේ සංසාරයෙන් එතර වීම පිළිබඳව සලකලා. ඉතින් පුණ්ණා ඒ වෙලාවෙම තිසරණ සහිත පන්සිල් සමාදන් වුණා. භාග්‍යතුන් වහන්සේ නැවත ජේතවනාරාමෙහි නැවතුණු බව පණිවිඩය පුණ්ණා දාසිය අනේපිඩු සිටුතුමාට ප්‍රකාශ කළා. සිටුතුමා අතිශේම සතුටටපත් වෙලා ඒ වෙලාවෙම ඇව දාසභාවයෙන් මුදවලා ඇව දියණි තනතුරෙහි තැබුවා. අනේපිඩු සිටුතුමාගේ දියණියක් කළා. ඒ වෙලාවේදී
पासे कोहमारे पुन्ना सिटुतुमागिनु तवसरे लबागिने बागितु नहंसे की सासिनी पैबिदिविला उतुन अरहत पल्यात साक्षात करगत्ता बालन बागिवतु नहंसे एविलाविदी गमन नतरकरी मिनिमी दिउनुव सलकला दिउनुव गेन बलला एहमनां अपे पिंगतुं मी कारणाव कोई तरम वटिन कारणावाद्द किलि हितट गन्न बुदुरजानन वहंसेला पसे बुदुरजान वहंसेला उतुम्मो आर्यन वहंसेला हेमदाम लोके सत्यट अनुग्रह करन्नी मोन कारणाव गेन सलकलद गुणधर्मे गेन सलकला अबुद्धोत्पाद कालवल पसे बुदुरजान वहंसे नमक यम तेनकट वेडम करानं पिंगुतनी वेडम करानं मुखक निसाद ए वेडम करन तेन ඒ පිරිසගේ සංසාරයට අනුග්‍රහ කරලා මෙවට ඕන තරම් උදාහරණ කතා අපේ ධර්මයේ තුල තියෙන විස්තර කරන්න පුළුවන්. නමුත් අපේ දේශනාව තවත් දීර්ඝ වෙන නිසා තමයි මම මේ කාරණා මෙතනට එකතු කරන්න හිතුවේ නැත්තේ. නමුත් මේ කියන උදාහරණ කිහිපයක් ඉතාම වටිනවා. ආර්යයන් වහන්සේලාගේ මේ ධර්මගරුභාවය අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම දැන් මේ වැඩම කරන්නේ මේ චිත්ත ගෘහපති තුමාගේ ගුණය ගැන සලකලා ගෘහපති තුමාට මේ තරම් ගුණ තියෙනවා මේ තරම් උසස් ගුණධර්ම පුරුදු පුහුණු කරපු කෙනෙක් කියන දැනගෙන තමයි මේ වැඩම කරන්නේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම මච්චිකා සංඩේට වැඩම කර බව දැනගත්තු චිත්ත ගෘහපති තුමා පෙර මගට ගිහිල්ලා උන්වහන්සේලා දෙනම පිළිගත්තා මෙනි මේකත් හොඳ ගුණධර්මයක් යම් ගරු කටයුතු කෙනෙක් කෙනෙකුට පෙර මගට ගිහිල්ලා පිළි අරගන්නවා කියන එක දැන් අදත් අපි දකිනවා සමහර වෙලාවට මේක විවිධ තැන්වල ක්‍රියාත්මක වෙනවා ධර්මදේශනාවකට වඩිනකොට දානයකට වඩිනකොට පින්කමකට යනකොට එහෙම මහා සංඝරත්නය තවත් විදියකට ගත්තම ප්‍රභු පිරිස පවා මේ පෙරමගකට ගිහිල්ලා පිළි අරගන්නවා ඒ කාලේ තිබෙච්ච පින් උතුණ මේ උසස් ආචාර ගෝචර සම්පන්න බවක් තමයි ඒක දැන් අර අනේ පිටු සිටුතුමා රජගහනුවර සිටුවරගේ ගෙදරට යනකොට යොදුනක් පෙරමගටිනවා රජගහනුව සිටුවරේ අනේ පිටු සිටුතුමා පිළි අරගන්න පිළි අරගෙන තමන්ගේ රතවලින් තමයි රජගහනුවර සිටුවරේගේ මාලිගාවට අනේ පිටු සිටුතුමාව අරගෙන යන්නේ. ඒ වගේ පිංගුතරි මේ පෙරමගට යනවා කියන කාරණාව අපි බොහෝ තැන්වල සඳහන් වෙනවා. තමන් ඉන්න තැනට එනකන් ඉන්නේ නැතුව පෙරමගට ගිහිල්ලා පිළි අරගන්නවා කියන කාරණාව. ඉතින් චිත්ත ගෘහපතිතුමා ඒ විදිහට පෙරමගට ගිහිල්ලා මහා අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිළි අරගෙන මච්චිකා සණ්ඩේහි තමන් පූජා කරපු විහාරයට වඩම්මාගෙන ගිහිල්ලා කුටි පහසුකම් සලසලා උන්වහන්සේලව වඩා හිඳවල උපස්ථාන කළා. රාත්‍රී කාලයේ ලැබුණා චිත්ත ගෘහපතිතුමා මහා සාරිපුත් මහරහතන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමීනි අප කෙරෙහි අනුකම්පාවෙන් අපට දහම් කතාවක් දේශනා කරනසේක්වා කියලා. සාරිපුත් හාමුදුරු කියනවා උපාසකේ අපි බොහෝ දුරක් ගෙවාගෙන මේ ආවේ සැවැත් නුවර ඉඳලා මච්චිකා සණ්ඩේට යොදුන් 30ක් දොර තියෙනවා. ඉන්සයි කියන්නේ බොහෝ දුරක් ගෙවාගෙන ආවා. ගමන් විඩාව ටිකක් තියෙනවා. නමුත් ඔබගේ ශ්‍රද්ධාව දිහා දැකලා බණ කරුණක් නොකියනම් ඉන්නේ හිතෙන්නේ නේ. දීර්ඝ දහම් කාරණාවක් නෙවෙයි කෙටි දහම් කාරණාවක් දේශනා කරන්නම් කියලා මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙටියෙන් දහම් කාරණාවක් දේශනා කරනවා. ඉතින් මේ වෙලාවේදී ඒ අනුශාසනාව ශ්‍රවණය කරපු චිත්ත ගෘහපතිතුමා පිංගුතුනි ඒ මොහොතේදීම උතුම් අනාගාමී ඵලෙහි පිහිටනවා. දැන් චිත්ත ගෘහපතිතුමා අනාගාමීන් වහන්සේ නම. චිත්ත ගෘහපතිතුමා දේශනාව අවසන් වුණයින් පස්සේදී මහා සාරිපුත්ත මහරහතන් වහන්සේටයි මහා මුගලන් මහරහතන් වහන්සේටයි හෙට දවසේ තමන්ගේ නිවසේ දානිට ආරාධනා කරනවා. ඒ වෙලාවේදී දැන් පන්සලේ අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනම විතරක් නෙවෙයි තවත් සුදම්මහාමුදුරුත් වැඩ ඉන්නවා. චිත්ත ගෘහපතිතුමා සුදම්මහාමුදුරුන්ටත් ගිහිලා ආරාධනාව කළා. නමුත් සුදම්මහාමුදුරුවන්ට ආරාධනාව කළාට සුදම්මහාමුදුරන්ට ඒ වෙලාවේ කේන්ති ගියා. මොකටද කේන්ති ගියේ? මේ දාණයට ආරාධනාව මට කලින් කරන්නේ නැතුව අග්ග ශ්‍රාවකයන් වහන්සේලා දෙනමට කලින් කළා කියලා. උන් සුදම්මහාමුදුරන්ට කේන්ති ගියේ හේතුව නිසා. ඊළඟට සුදම්මහාමුදුරුවෝ ඒ කේන්තිය නිසාම චිත්ත ගෘහපතිතුමාගේ දාණය බාරගන්න බෑ කිව්වා. ගෘහපතිතුමා තුන් වතාවක් මා ආරාධනාව කරා. ගෘහපතිතුමාගේ ආරාධනාව උන්වහන්සේ බාරගත්තේ නෑ. ඉතින් ගෘහපතිතුමාට කරන්න දෙයක් නෑ. ඉතින් ගෙදර ගිහිල්ලා පහවදා දාණයට සූදානම් වෙනවා. ඉතින් උදේ වෙච්චයින් පස්සේදී සුදම්මහාමුදුරන්ට හිතුණා
ගෘහපතිතුමාගේ දන්හලේ දන් සූදානම් කරන විදිය පොඩ්ඩක් බලන්න ඕන කියලා නිවසට වැඩම කළා. උන්වහන්සේට ආසනයක් පිළියෙල කළා. උන්වහන්සේ වඩා හිඳවන්න හදනකොට උන්වහන්සේ ඒකට කැමති නැහැ. ඉතින් දෝපතුමාගේ දානී දිහා බලලා ඒ විලාවේදී දානී හැමදේම ਸਰව සම්පූර්ණයි. නමුත් දෝපතිය නුඹේ දානි ටික දියක් අඩුයි තලගුලි නැහැ කියලා චෝදනාවක් කළා. ඇත්තට මේ චෝදනාව කළ යුතු චෝදනාවක් නෙවෙයි. නමුත් එහෙම චෝදනාවක් කළේ තමන්ගේ ඉතේ තියෙන තරහට. ඒ විලාවේදී චිත්තගෘහපතිතුමත් අන්තිමටම පෙරලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ තරියට මේ කපුටෙක් වගේ කියලා. මොකද දානීහි අනිවාර්ය අංගයක් නෙවෙයිනේ මේ තලගුලි කියන එක. ඒකර වරදක් හෙටද දැකලා චෝදනාවක් කරපු නිසා කියන්නේ ඔබ වහන්සේ හරියට කපුටෙක් වගේ කියලා. ඉතින් ඒ විලාවේ තමන්ට අවමන් කරයි කියලා සුදම්මහා මුදුරන්ට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා පන්සලේ ඔකෝම වගකීම් ටික ඈත් වෙලා ඔබතුමාගේ පන්සල ඔබතුමාගේ දේවල් මට රැක කරක ඉන්න බෑ ඔබවහා ඔබතුමා මේ ටික තියාගන්න කියලා පන්සල දාලා යන්න ගියා. නිගෘහපතිතුමා තුන් වතාවක් ගිහිල්ලා ප්‍රකාශ කළා ස්වාමීන් අනුකම්පා කරලා වැඩ ඉන්න කියලා. නමුත් උන්වහන්සේ ගියා. බලන්න පින්වතුනි මේ කාරණාව සුදම්ම හාමුදුරුවෝ මේ තත්ත්වයට පත්වුනේ මොකක් නිසාද? සුදම්ම හාමුදුරුවන්ගේ හිත කෙලෙස් වලට යට වෙලා තිබුණා. මේක මේ සුදම්ම හාමුදුරුවන්ගේ වශයෙන් කියන කතාවක් නෙමෙයි. ඒ සුදම්ම හාමුදුරුවන්ට වෙච්ච ඒ සංසාරික අනතුර ඔබට මට යම් දවසක වෙන්න පුළුවන්. අන්න ඒකයි මෙතනදී හිතට ගන්න ඕන. අපි මෙහෙම කතාවක් අහනකොට හිතන්න ඕන අනේක ඔබට මට යම් දවසකදී එහෙම දෙයක් වෙන්න පුළුවන්. සුදම්ම හාමුදුරුව යට වෙලා තිබෙච්ච භයානක කෙලෙස් ධර්මය මොකද්ද? මාන්‍ය. අර පහුගිය සති කිහිපේ විස්තර කරපු මහා සාරෝපම සූත්‍රයේදී සිහිපත් කළානික කරුණක් මේ ලාභ සත්කාරවලට යටවෙච්ච කීර්ති ප්‍රශංසාවලට යටවෙච්ච භික්ෂුව දුකක් විඳිනවා කියලා ප්‍රමාදයටපත් වෙනවා කියලා. දැන් මේ සුදම්ම හාමුදුරුවන්ටත් උනි ආන්නෙහිම ප්‍රමාදයක්. මොකද සුදම්ම හාමුදුරන්ට වෙච්ච ප්‍රමාදය සුදම්ම හාමුදුරුවන්ට තමන්තර ලැබිච්ච මේ ආවාසය නිසා මේ ආවාස මච්චරිය හිත තුල ඉපදිලා තිබුණා. තමන්ට ලොකු පන්සලක් තියෙනවා. තමන්ට ගොඩාක් වටින දායකයෝ ඉන්නවා කියලා මෙන්න මේ මාන්නයකින් යට වෙලා හිටිය සුදම්ම හාමුදුරුවෝ. ආන්ගේ මාන්නයෙන් යටවීම නිසා සුදම්ම හාමුදුරුවන්ට මේ සිතුවිල්ල ඉපදුණි. භාග්‍යතුන් වහන්සේ සුදම්ම හාමුදුරන්ට මේ ප්‍රශ්නෙදී සුදම්ම හාමුදුරන්ට දොස් කියනවා. අසතං භාවන්න මිච්චෙය පුරේක්කාරංච බික්කුසු ආවාසීසුස්ස ඉස්සරියං පූජාපර කුලේසුච කියලා මේ ගාථා දෙකක් දේශනා කළා දොස් කියනවා. මේ අඥාන මහන මේ තමන්ගේ නැති ගුණයන් නිසා බොහෝ දිනකගෙන් ගරු බොහොමන් ලබන්න කැමති. භික්ෂුන් වහන්සේලා අතර මුල් වෙන්න කැමති. එහෙම කැමැත්තක් ඇති වෙන්නේ අර එක්කෝ ලොකු පන්සලක් ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් බොහෝ උසස් දායකයන්ගෙන් සිව්පස ලාභේ ලබනවා. ඉතින් මේ අඥාන භික්ෂුව බාල භික්ෂුව මෙන්න මේ වගේ තැන්වලදී අසරණ වුණොත් ඒ වගේ භයානක කෙලෙස් වලට යට වුණාම හැමතිස්සෙම හිතන්නේ මේ හැමදේම මට අනුව පවතින්න ඕන කියලා. මුලින්ම මට තමයි ආරාධනාව කරන්න ඕන, මාව තමයි මුල් කරගන්න ඕන, මට තමයි ඉස්සර වෙලාම පරිස්කාරයේ පූජා කරන්න ඕන. ආන් එහෙම සිතුවිලි හිතනවා. හිතලේ වට යට වෙනවා. එතකොට ඒ අරමුණු ඉටු වෙන්නේ නැති තැනදී ගැටෙනවා. දායකයොත් එක ගැටෙනවා, මිනිසුත් එක ගැටෙනවා, ලාභ සත්කාරත් එක ගැටෙනවා. ආන් එහෙම ගැටෙනවා. තමන්ගේ හිත කෙලෙස් වලට යට උනේන් පස්සේදී තමන් සාංසාරික වශයෙන් අනතුරකට ලක් වෙනවා කියන එක තමන්ට වැටහෙන්නේ නැහැ. නමුත් ඒ තාක් වෙනකන් සතුටින් ඉන්නවා. අර කකුලුව උණු වතුරට දැම්මම වතුර ටික නටනකන් දඟලනෝ වගේ මේ දුෂ්ප්‍රඥයත් කෙලෙස් වලට යට වෙලා කෙලෙස් වලින් සතුට වෙලා ඉන්නවා තමන් සංසාරේ දුක විඳින තාක්කල්. හැබැයි දන්නේ නැහැ තමන්ටත් දීර්ඝ කාලයක දුකක් විඳින්නේ මේ තියෙන්නේ කියලා. ඒක මහ භයානක දුකක්. ඒ දුක දැන් බලන්න සුදම්ම හාමුදුරුවන්ට උන්වහන්සේ කොච්චර අසරණ වෙලාද මේ කෙලෙස් වලින්. දැන් අපේ හිතත් පිංගතුනි
කෙලෙස් වලට යට වුණාම අපිට සසරට වෙන අනුතර දිහා අපිට පේන්නෙත් නෑ මහා වටින ගුණ ධර්මයක් රැකගන්න සාසනීයකට ආපු වෙලාවේ ඒ ගුණ ධර්මයේ දිහා දකින්නේ නැතුව වෙන වෙන තැන්වල හිත යොමු කරනවා මේ කෙලෙස් වලට යට වුණාම ඒක පැවිදි පිරිසට නෙමෙයි ගිහි පිරිස වෙච්ච අපේ පිංගුතුන්ටත් අදාළයි බුදුන් සරණ යන්න තියෙන දහම් සරණ යන්න තියෙන සංගුන් සරණ යන්න තියෙන අවස්ථාවේ සමහර වෙලාවට යම් යම් තැන්වල කෙලෙස් වලට යට වෙලා පිංගුතුනි තමන් අසරණ වෙනවනේ හරියට පිංකමකට ගියා සමහර වෙලාවට ඒක තමන්ම පිළිගත්තේ නැහැ කියලා කේන්ති ගන්නවා තමන්ගේ ගුණ වර්ණනා කරේ නැහැ කියලා තවත් කේන්ති ගන්නවා තමන්ගේ නම කිව්වේ නැහැ කියලා තවත් කේන්ති ගන්නවා අපි හිතමුකෝ පන්සලේ හාමුදුරුවෝ පිරිසකට විශේෂයෙන් අනුග්‍රහ කරනවා ඒකට ඒ ඇත්ත කරන පිනට තවත් පිරිසක් පින්කමක් කරදී ඒ පිරිසට අනුග්‍රහ කරනවා එතකොට අර මුලින් පිරිසට තමන් පිළිබඳව නැවත නැවත කියන්නේ නැහැයි කියලා හිතමනාපකම් ඇති කරගන්න පුළුවන් ඔය වගේ හරියට ගැටෙන පිරිස ඉන්නවා එයි තමන්ගේ හිත අර භයානක කෙලෙස් වලට යට වෙලා එතකොට තමන් කරගන්න අකුසල කර්ම ටිකේ බරපතලකම තමන්ට තේරෙන්නේ නැහැ ඇයිටි විවිධ දේවල්නේ කියන්නේ ඊට පස්සේ අර හිතේ තරහත් එක තමයි කටයුතු කරන්නේ ශ්‍රද්ධාව උපදව ගන්න බෑ සිහිය උපදව ගන්න බෑ දහම් කාරණාවක් මිනිහි කරගන්න බෑ ප්‍රයෝජනේ ලබන්න ඕන තැන ප්‍රයෝජනේ ලබන්න විදියක් නෑ දැන් ගොඩක් කලාවට පින්වතුනි දන් දෙන්න ගියාම මම නිතරම මතක් කරන කාරණාවක් මේක මේක සාමාන්‍යයෙන් පන්සල්වල බොහොම සුලබව දකින්නට ලැබෙන කරුණා ගොඩක් පිරිස පින්වතුනි පන්සලේ හාමුදුරන්ට පින්කමකට ආරාධනා කරන්නේ තමන්ට පහසු වෙලාව සලකලා තමන්ට පුළුවන් වෙලාව සලකලා පින්කම කරන්නේ අපි තමයි ඉදාට හාමුදුරෝ වෙන කටයුත්ත බාරගෙන තිබුණු ඉතින් හාමුදුරුවන්ව විහෙස කරවනවා කොහොම හරි ඉදා දවසට ඒ කටයුත්ත කරලා දෙන්න කියලා හැබැයි ඉතින් අර නුවණ නැතිකම නිසා ඒ කරගන්න හානිය කොයිතරම් භයානකද කියලා ඊයත් දන්නේ නෑ පින්වතුනි අපේ ධර්මීය සත්පුරුෂ දාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඕකේ අසත්පුරුෂ දාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. සත්පුරුෂ දාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ පංචක නිපාතේ. ඒ සූත්‍රේ විශේෂයෙන්ම සඳහන් කරනවා මේ ප්‍රතිග්‍රාහකයාව වෙහෙසන්නේ නැතුව දන් දෙන එකෙන් තමන්ගේ ධනය සංසාරේ රැකිනවා කියලා. ප්‍රතිග්‍රාහකයාව වෙහෙසවල දන් දෙනකොට දායකයට වෙන හානිය තමයි සංසාරේ තමන්ට මහා භෝග මහා සම්පත් ලැබෙනවා හැබැයි ඒවා රැකගන්න බැරි වෙනවා එක්කෝ හොර හතුරන්ගෙන් අනුතුරකට ලක් වෙනවා හොර හතුරු පැහැර ගන්නවා එක්කෝ ස්වාභාවික විපතකින් විනාශ වෙලා යනවා එහෙම නැත්නම් රජවරු වගේ එහෙම ඒ වගේ තැන් වලින් අයිති කර ගන්නවා එහෙම වෙන්නේ සංසාරේ හොඳට දන් දෙනවා හැබැයි දන් දෙන්නේ ප්‍රතිග්‍රහකියාව වෙහෙස කරව කරව ප්‍රතිග්‍රහකියාව විහෙස කරවල දන් දුන්නයින් පස්සේදී තමන්ට වෙන හානි ආන් ඒකයි. ඒ නිසා පින්වතුනි මේ පින් කරනකොට මේ විශේෂයෙන්ම මේ ධර්ම මාර්ගයේ හැසිරෙනකොට තමන්ගේ හිත පිළිබඳව පරීක්ෂා කරලා බලන හැම වෙලාවකම නික ගිහි පැවිදි ඔබ අපි හැම දිනාටම ප්‍රයෝජනවත්. සුදම්මහාමුදුරු අසරණ වුණේ ලොකු පන්සලක අධිපතිකමක් ලැබුණා. ලොකු ධනවත් දායකයෙක් ලැබුණා. මට මෙච්චර ලොකු පන්සලක් තියෙනවා මෙච්චර වටින් දායකයෝ ඉන්නවායි කියලා ආන්ගේ තැන්වල උපාදානය කරගත්තා. අන්නේ කෙලෙස් වලට යටවීම තමයි සුදම්මහාමුදුරුවන්ට මේ තරම් මහ විපත්තියක් දැම්මේ උනේ. අන්තිමට මොකද උනේ? සුදම්මහාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ පැමිණිල්ල කිව්වා. මේ ගෘහපතිතුමාගෙන් වෙච්ච දේ කිව්වා. නමුත් සියල්ල දකින සියල්ල දන්න භාග්‍යතුන් වහන්සේ වෙන්නේ මොකද්ද කියන කාරණාව හොඳින් දන්නවා. බුදුරජාණන් වහන්සේ විලාවිදී සුදම්ම හාමුදුරුව පිළිබඳව හරියට දැකලා සුදම්ම හාමුදුරන්ට චෝදනා කරනවා. ඒ විලාවිදී භාග්‍යතුන් වහන්සේ සුදම්ම හාමුදුරන්ට කියනවා තෙරුවන් කෙරෙහි මහා ශ්‍රද්ධාවන්ත මේ උපාසකයාට නුඹ කරලා තියෙන නිඳාව වහාම ගිහිල්ලා පටිසාරණීය කර්මයේ කරන්න කියලා. කියන සමාව ගන්න කියලා කියන්නේ මේක පින්වතුනි බොහොම විශේෂ කාරණාවක් මේ පටිසාරණී කර්මය කියන එක ඉතින් ගිහිල්ලා දැන් සුදම්මහාමුදුරන්ට කිව්වා ගෘහපතියගෙන් සමාව ඉල්ලගෙන ඉන්න කියලා ඉතින් ඒ වෙලාවේදී ගෘහපතිය හමුවට ගියා කිව්වා ගෘහපතිය වරද මගේ යතේ මට සමාව දෙන්න කියලා ඉතින් ඒ වෙලාවේ චිත්ත ගෘහපතිතුමා කිව්වා මං සමාව දෙන්නේ කියලා
ඉවස ආයිමත් බුදුරජාන් වහන්සේ හොයාගෙන ජේතවනාරාමයට ආවා. ඉත සමාව දුන්නේ නැහැ කියලා කිව්වම බුදුරජාණන් වහන්සේ නැවතත් අතවැසියෙක් සමග යවනම උපාසකතුමාගේ ළඟට. අතවැසියෙක් සමග යවනම. ඉතින් ඒ වෙලාවේදී අතවැසි භික්ෂුව සාසනේ වෙනුවෙන් චිත්තගෘහපතිතුමාට කියන සමාව දෙන්න කියලා. ඊට පස්සේදී තමයි සෝදම් මහමුදුරු සමාවිල්ලාදී සමාව දුන්නේ. බුදුරජාණන් වහන්සේ පිංගතුණී මේ විදියට සමාවිල්ලගෙන යන්න වාර කිහිපයක්ම සෝදම් මහමුදුරන් වෙහෙස කෙරෙව්වි දැනගෙනමයි. බාගතුන් වහන්සේ දන්නවා මුලින් චිත්තගෘහපතිතුමා සමාව දෙන්නේ නැහැ කියලා. ඒක දැනගෙනම තමයි යව්වේ. මොකද එහෙම යවන්න හේතුව චිත්තගෘහපතිතුමා ළඟට සෝදම් මහමුදුරන්ට යන්න තියෙනවා යුදුන් 30ක් දුර. යුදුන් 30ක් දුර ආවා, යුදුන් 30ක් දුර ගියා, ආයිමත් යුදුන් 30ක් දුර ආවා, යුදුන් 90ක් දැන් දුර ගෙවාගෙන විහිසිලා ඉන්නේ චිත් සෝදම් මහමුදුරෝ. සෝදම් මහමුදුරෝ අර ආවාස මච්චරිය දායක මච්චරිය කියන මේ මාන්නෙන් යට වෙලා ඉන්නේ. දැන් මෙන්න මේ වෙහෙස බව නිසා පිඟුතුනේ සෝදම් මහමුදුරෝ අර මාන්නෙන් මිදුණා. සෝදම් මහමුදුරන්ගේ මාන්නය පහ වෙලා ගියා. අන්නේ වෙලාවේ තමයි භාගතුන් හන්සේ අර ගාතාරත්නේ දේශනා කරේ අසතං භාවන මිච්චෙය පොරේඛාරංච බික්කුසෝ කියන ගාතාව දේශනා කළේ. ඊට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා ආයිමත් පහ වෙලා ගියපු මාන්නයක් තියෙන නිසා භාගතුන් හන්සේ ධර්ම දේශනා පවත්වනවා. ඉතින් මේ ධර්ම දේශනාව අවසානයේදී සෝදම් මහමුදුරෝ උතුම් අරහත් ඵලය ලබනවා. බලන්න මේ රහත් වෙන්න තරම් පිම් පුරපු කෙනෙක් සෝදම් මහමුදුරෝ. නමුත් අර කෙලෙස් වලින් වැහුණයින් පස්සේදී ඒ ලබන්න තියෙන උතුම්ම ලාභයත් පින් උතුණි මගහැරෙන්න පුළුවන්. ඉතින් දැන් සෝදම් මහමුදුරෝ චිත්තගෘහපතිතුමාගෙන සමාව ඉල්ලලා ඉතින් රහත් බවත් ලැබලා සාසනෙහි නිවැරදි වූ උත්මේක් බවට පත් වුණා. දවසක් චිත්තගෘහපතිතුමා කල්පනා කරනවා මේ මම සෝවාන් ඵලයටත් පැමිණියා. මම අනාගාමී ඵලයටත් පැමිණියා. නමුත් තාම මම බුදුරජාණන් වහන්සේව දැකලා නැණි. භාග්‍යවතුන් වහන්සේව දකින්න ඕන. මම බුදුරජාන් වහන්සේ හමුවට යන්න ඕන කියලා සිතුවිල්ලක් උපදවාගෙන බුදුරජාණන් වහන්සේ දකින්නට යන්න කියලා රැස්සලා හිටපු සියල්ලෝටම ප්‍රකාශ කළා. ඒ පිරිස අතරින් භික්ෂුන් වහන්සේලා 500 දෙනෙකුයි, භික්ෂුණීන් වහන්සේලා 500 දෙනෙකුයි, උපාසකයෝ 500 දෙනෙකුයි, උපාසිකාවෝ 500 දෙනෙකුයි කියන 2000ක පිරිසකුත්, ගෘහපතිතුමාගේ තවත් අන්තේවාසිකයෝ 1000කුත් කියන 3000ක පිරිස සූදානම් වුණා දෙවුරම් බෙහෙල මේ ජේතවනාරාමයේ බලා යන්න. මච්චිකා සණ්ඩේ ඉඳලා ජේතවනාරාමයට යොදුන් 30ක් දුරයි. සාමාන්‍යයෙන් පයින් ගමනක් යනකොට උපරිම යන්න පුළුවන් යොදුනක් දුර පමණයි. එවන මේ ගමනට මාසයක් ගත වෙනවා. චිත්ත ගෘහපතිතුමා මාසයකට අවශ්‍ය කරන කලමනාටික සූදානම් කරගත්තා. ජේතවනාරාමයට ගිහිල්ලා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දන් දෙන්න වෙලමන කලමනා සූදානම් කරගත්තා. දැන් චිත්ත ගෘහපතිතුමා ගමන යන්න පිටත් වුණා. නමුත් පිංගුත්‍රි මේ චිත්ත ගෘහපතිතුමා සසරේ රැගෙන ආපු පුණ්‍ය බලයේ ගුණය කොච්චර බලවත්ද කියලා කියන්නේ දෙවියෝ උපස්ථාන කරන්න පටන් ගත්තී දවස් 30ම ඒ 3000 පිරිසටම තන තන කඳවුරු බැඳලා නවාතෙන් පහසුකම් ලබා දෙමින් ආහාර පාන කැවිලි ආදී මේ සියල්ලගෙම දෙවිවරු දවස් 30ම සංග්‍රහ කළා. අන්න එහෙම සංග්‍රහ ලැබමින් තමයි ගෘහපතිතුමා සවැත් නුවර ජේතවනාරාමයට ගියේ. එහෙම ගියපු දවසේ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට උදෑසනම ප්‍රකාශ කරන ආනන්ද අද ජේතවනාරාමයේ ආශ්චර්යමත් අද්භූත පෙළහරක් දකින්න පුළුවන් කියලා. ඉතින් ඔය ආරංචිය ඉක්මනටම ප්‍රසිද්ධ වුණා. ඉතින් ඒ ආරංචියේ කන වැටුණු හැම කෙනෙක්ම ඒක බලන්න සූදානම් වෙලා හිටියා. ඉතින් චිත්ත ගෘහපතිතුමා ජේතවනාරාමයට ඇවිල්ලා ලෞතර භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න දිහාවට ගිහිල්ලා ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ ළඟ ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවෙන් 80ක් අනු ව්‍යංජනයන්ගෙන් 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන වෙච්ච මේ බුදු සිරුර දිහා බලාගෙන ඊළඟ දණින් වැටිලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද පద్මයන් අල්ලගෙන ඒ ශ්‍රීපාද පద్මයන් සම්භාහණය කරගෙන ශ්‍රීපාද පద్මයන් සිඹිමින්
භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. ඒ වන්දනාව කරන වෙලාවේ අමුණු 32ක් භූමි ප්‍රමාණය දනහිස දක්වා පිරෙන මට්ටමට පංච වර්ණයන්ගෙන් යුක්ත මල් වැස්සක් වහින පටන් ගත්තා. ඒ මල් වැහි වහිනකොටම ආකාශ තලයේ හිටපු දෙවිවරු මහ හයියෙන් සාදුකාර දෙන්න පටන් ගත්තා. මේක පිංගුතුරි බොහොම ආශ්චර්යමත් අද්භූත කාරණාවක්. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා පොරොන්දුක් වෙනව බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට දවස් 30ක් දන් දෙනවා කියලා. මාසයක්ම දන් දෙනවා කියලා. දැන් එහෙම තීරණය කරලා දවස් 30ක් ගෙනාපු ගල් 500ක බඩු තිනව ඉතින් ඒවෙන් දන් දෙන්න තමයි හැදුවේ. නමුත් දානෙට අවශ්‍ය කරන සියලුම දේවල් දෙවියනුයි මිනිසුනි සූදානම් කරලා දුන්නා. ගෘහපතිතුමාගේ එක ගැලක් විවර කරන්න ඉඩක් දුන්නේ නේ. සියලුම පූජාවල් සිදු කරේ දෙවිවරුයි මිනිසුනි. ඒ කියන්නේ ගෘහපතිතුමාට තමයි ඒ සියල්ල දුන්නේ. ගෘහපතිතුමා තමයි දන් දුන්නේ. නමුත් ඒ අවශ්‍ය කරන සියලුම දේවල් සම්පාදනය කරලා දුන්නේ දෙවියනුයි මිනිසුනුයි. මේක බොහොම වටින කරුණා. දැන් ඔය අදත් පිංගුතුනි ගොඩක් කාලවට මේක දකින්න ලැබෙන කාරණාවක්. දැන් අපි හිතමු යම් කිසි දරුවෙකුට මව්පිය පරම්පරාවෙන් ලොකු ධනයක් ලැබෙනවා. ඉඩ කඩම් වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, ධනෙ වෙන්න පුළුවන්, දායාදයක් ලැබෙනවා. සමහර නිඳා කරන පිරිස් පවා පිංගුතුනි නිඳා කරනවා. එහෙම සැප විඳින දරුව දිහා දැක්කම ඔය ඉතින් ඔය මිනිස්සු හම්බ කරගත්තුවනි බිනි ඔය දෙමව්පියන්ගෙන් ලැබිච්චා. ඔය ඉඩම අම්මගෙන් ලැබුණේ. ඔය ගේ තාත්තගෙන් ලැබුණේ. ඔය වාහනේ තාත්තගෙන් ලැබුණේ. ඔය තාත්තනි කෝටි ගාණක් සල්ලි දුන්නේ ඔය මනුස්සයට ඔය ගේ හදාගන්න. එහෙම කියනවා. සමහර දරුවන්ටත් ටිකක් මදි පුංචිකමක් කියනවා මේ. මට මේ අම්මා තාත්තගෙන් ලැබිච්ච දේවල් නේ කියලා. මං හම්බ කරගත්තු දේවල් නෙවෙයි කියලා. නමුත් අපේ පිංගුතුන් මෙනි මේ කාරණා විශේෂයෙන්ම මතක තියාගන්න. කාගෙන් හරි දෙයක් එහෙම ධාර්මිකව ලැබෙනවා නම් ඒ කියන්නේ ඒක අධාර්මිකව ලබනවා නෙමෙයි අපි හිතමු හොඳ ක්‍රමයකට ලබනවා කියලා. අපේ පිංගුතුන් හිතේ කිසිම දුකක් ඇති කරගන්න එපා. දෙමව්පියන්ගෙන් ලැබුණ හෝ වේවා ඥාතියෙකුගෙන් ලැබුණ හෝ වේවා ඒක හොඳ ක්‍රමයකට නම් තමන්ට ලැබෙන තමන් සතුටු වෙන්න. එයි එහෙම සතුටු වෙන්න කියන්නේ පිංගුතුනි ඒ ලැබුණේ දෙමව්පියන්ගේ ඥාතීන්ගෙන් උනාට තමන් සංසාරේ කරගත්තු කුසල කර්මයක විපාක ඵලයකුයි ඒ ලැබුණේ. දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන් ඥාතීන්ගෙන් වෙන්න පුළුවන් ලැබිච්ච දේ ලැබුණේ තමන් සසරේ කරගත්තු පුණ්‍ය ඵලයක විපාකයක්. ඒ නිසා දුකක් ඇති කරගන්න එපා. තමන්ගේ සංසාරේ පිනකට තමයි ඒක ලැබුණේ. දැන් සමහර ඔය ආච්චිල සීල හිමි ඉන්නවා දරුවෝන් එක තියෙන අමනාපකමට මුණුපුරු මිනිපිරියන්ට දීපල ලියනවා. ඒ වගේ පිංගොතනි මේ දීපල ලැබෙනවා. හැබැයි මතක තියාගන්න එක ලැබෙන්නේ තමන්ට තමන් සසරේ ගినాපු පිනකට. හැබැයි දැන් උතනදී ඒ ලැබිච්ච කෙනා බාලයකුනොත් කරන්නේ ඒව දාල යනවා. බාලයා කරන්නේ මේ ජීවිතයෙන් යන දවසට අර ගినాපු සියලුම ධනෙ ටික දාල යනවා. ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? ප්‍රඥාවන්තයා කරන්නේ ඒ ලැබිච්ච ධනිය ආයමත් සංසාරයට අරගෙන යනවා. අනාගත සංසාරයට අරගෙන යනවා. දැන් දුෂ්ප්‍රඥා කරන්නේ දාල යනවා. උදාහරණයක් කියනවා නම් දුෂ්ප්‍රඥා පිනක් දහමක් කරන්නේ නේ, දන් දෙන්නේ නේ. තමන්ම ඒව භුක්ති විඳලා ඒවෙන් සැප විඳලා ඉතින් පංචකාමයේ උපරිමටම විඳලා ඉතින් යනවා. මරණයටපත් වෙනවා. ඉතින් ඒව ඉතින් ආයෙ අරගෙන යන්නේ ඒ පිහිටක් කරගත්තේ නැහැ නේ දේවල් වලින්. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අර ආනන්ද කියලා සිටුවරේ 40 කෝටියක් ධනිය තිබුණා. තමන්ගේ පුතාට දවසකට තුන් වතාවක් අවවාද කරනවා, පුතේ මේ ධනෙන් අල්ප බිඳක් දන්නම් දෙන්න එපා කිව්වා. මොකද දෙන්න දෙන්න වෙන්නේ ඉවර වෙනවා. ඒ නිසා දෙන්න එපා කිව්වා. මීමැස්ස මී බින්දුව බින්දුව අරගෙන වෙල මී වදේ පුරවන වගේ වියා පස් කැටේ කැටේ ගිනල තුඹස බඳිනා වගේ පොළුවන් තරම් මේක වැඩි කරගන්න බලන්න කිව්වා. ඉතින් ඔහොම ඉඳපු ආනන්ද සිටුවරයා මරණයටපත් වුණා. මෙරිලා ගිහිලා කොහෙද ඉපදුනේ? සැවැත් නුවරම රොඩී කුලයක. දැන් ගියක් ගියක් ගාන සිංගමන් යනවා. එක දවසක් සිංගමන් ගියා තමන් කලින් ජීවිතේ සිටුකම් කරපු සිටි නිවසට.
දැන් එහි සිටුවරයා තමන්ගේ පුතා. පුතා එළියට බහිනකොටම දකින්න විරූපී රූපයක් තියෙන මිනිස්සෙ. දැක්ක ගමම්ම බය වුණා, අප්‍රිය වුණා. සේවකයන්ට කිව්වා මිනිමේ මිනිස්සයව එළවල දාන්න කිව්වා. සේවකයෝ අර මිනිස්සයව අරගෙන ගිහලා ගහලා ගහලා කුණු ගොඩකට විසිකලා දැම්මා. අන්න බලන්න පින්වතුනි මේ සසරේ හැටි. ආනන්ද සිටුවරයා ඊළඟ ජීවිතයට ධනෙ අරගෙන ගියේ නේ. දාලා ගියා. හැබැයි දැන් ඉතින් ඇවිල්ලා අයිතිවාසිකම් කියන්න බෑ. දැන් ඔහු දන්නවද මේ කලින් ජීවිතේ මම සිටුකම් කරපු සිටි නිවසක්? පුතා දන්නවද මේ අපේ කලින් ජීවිතේ තාත්තා? නේ මුකුත් දන්නේ. නමුත් දැන් මේ මිනිස්සයා ගියේ අර ධනෙන් භාගයක් අයිති කරගන්නද? නෑ, ගියේ මොකටද? බට්ටිකක් ඉල්ලගන්න කන්න. ඕක තමයි පින්ඔතුණි සංසාරේ ඔබ මට හැම දිනාටම වෙන්නේ. අපි සංසාරේ පින්ඔතුණි හරි අසරණ සත්වෝ පිරිසක් වෙනවා. ඇයි එහෙම අසරණ භාවයට පත් වෙන්නේ? අපි එහෙම අසරණ භාවයට පත් වෙන්නේ ඇත්තටම පින්ඔතුණි අපට මේ ධර්මිය අපට පිහිටක් කරගන්නේ නැති නිසා. ආනන්ද සිටුවරට කොච්චර සසරට පින් කරගන්න පුළුවන් අවස්ථාවක් තිබුණද? නමුත් ඒක ලැබුවේ නේ. ඔයට සමානම කෙනෙක් නේ අර සුභ මානවකයාගේ තාත්තා. ඒත් එහෙමයි 80 කෝටියක් ධනෙ තිබුණා ඒ සිටුවරයට. සුභ මානවකයට හැමදාම ආවාද කළේ. ඒත් එහෙමයි දෙන්න නම් එපා කොම එකක්වත්. ඒ කාලේ හිටපු ධනවත්ම ආර්ථික විශේෂඥයෙක්. හොඳ ආර්ථික ශක්තියක් තිබුණා. නමුත් පින්වතුනි මැරිලා ගිහිල්ලා අන්තිමට මොකද වුනේ? තමන්ගේ මාලිගාවෙම අල්ලපු නිවසක බල්ලෙක් වෙලා ඉපදුනා. ඉතින් සිටුවරේ අර තමන්ගේ පුතා ඊළඟට සිටු බවට පත් වුණි. දැන් ගෙදර ඉන්නේ බල්ලෙක් වෙලා. දවස බුදුරජාන් වහන්සේ ඒ වීතිය වඩිනකොට මේ බල්ලා බුරාගෙන ආවා. ඉතින් බුදුරජාන් වහන්සේ කෝතෝ දෙය ඔබගේ ජීවිතේ මට බොරලා බල්ලෙක් වුණා, දැන් බොරලා අවීචිටනවා කිව්වා. තමන් වඳුරගත්තා කියලා දුක හිතෙලා ගිහිල්ලා සිටු මාලිගාවේ කුස්සියේ ලිපි අලුගොඩේ නිදාගත්තා. ඉතින් තමන්ගේ තාත්තට තමන්ගේ ගෙදර බල්ලට තාත්තගේ නමින් කතා කරා කියලා බුදුරජාන් වහන්සේට දොස් කියන්න ගියේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සුභ මානවකයාට මේ තාත්ත බව අවබෝධ කරවන්න කාරණාවක් කියලා දුන්නා. මේ තාත්තා තමන්ට නොකියපු ධනයක් තියෙනවා සංගවල, ඒක බල්ලගෙන් අහගන්න කිව්වා. ඉතින් ඒක පෙන්වෙන් පස්සෙ තමයි මේ තමන්ගේ තාත්තයි කියලා අවබෝධ කරගත්තේ සුභ මානවකයා. ඒක තමයි මේ සංසාරේ හැටි. දුෂ්ප්‍රඥා කරන්නේ මොකද්ද? තමන්ගේ ධනය දාල යනවා. හැබැයි ප්‍රඥාවන්තයා කරන්නේ මොකද්ද? ප්‍රඥාවන්තයා කරන්නේ ධනය සසරේ අරගෙන යනවා. කොහොමද අරගෙන යන්නේ? තමන්ගේ ධනය සංසාරයට නැවත නැවත කුසල් වඩා ගන්න දන් දෙනවා ප්‍රඥාවන්තයා. ඒ ප්‍රඥාව ලබන්නේ මොකකින්ද? බණ අහලා ධර්ම ශ්‍රවණය කළා තමයි ඒ ප්‍රඥාව ලබන්නේ. දැන් අපි බෝසතාණන් වහන්සේ නියති විවරණ ලබන දවසේ සුමේද තාපසතුමා වෙලා හිටියේ. අපි බෝසතාණන් වහන්සේට ඒ ජීවිතයේ මෞපිය පරම්පරාවෙන් කෝටි ගානක ධනයකට හිමිකම් කියන්න පුළුවන් වුණා. සේවකයෝ ඇවිල්ලා ධනේ ප්‍රමාණය තමන්ට මතක් කරනකොට අහනවා, ඉතින් ඔච්චර ධනස්කන්ධයක් කාගේද කියලා. කියනවා මෞපිය පරම්පරාවෙන් ආපු ධනයක් වෙයි තියෙන්නේ. අහන බෝසතාණන් වහන්සේ ඉතින් ඔය එක්කෙනෙක්වත් ඔය ධනෙ අරගෙන ගියේ නැද්ද? නෑ කියනවා. එතකොට එහෙමනම් මමවත් අඩුම තරමේ අරගෙන යන්න ඕන කියලා තමයි බෝසතාණන් වහන්සේ අර ධනෙ දන් දුන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවන්තයා ධනෙ අරගෙන යන්නේ එහිමයි දන් දෙනවා. හැබැයි එහෙම පින් කරගත්තම ඒ පින පින් උතුණි හරි ශක්තිමත්. තමන්ට සසරට මහ සෝයක් ලැබලා දෙනවා. අපි මේ පින් කිරීම පිළිබඳවත් පින් උතුණි මට හිතන වෙනම දවසක පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා අපේ පින් උතුන්ට. දැන් සමහර පිරිස පින් උතුණි ලুকু ධනවත් තුන් වෙලා ඉපදිලා ඉන්නවා. නමුත් මේ ජීවිතේ පින් කරගන්නේ නේ. හැබැයි සමහර අය පින් උතුණි ධනෙ උපය ගන්නවා අධාර්මිකව. හැබැයි මතක තියාගන්න අධාර්මිකව හරි ධනෙ ලැබෙන්නේ පිනක් නිසා. නමුත් ඒ පුණ්‍ය කර්මය සංසාරේ කරගත්තේ වැරදි ක්‍රමයකට. නැත්තම් මේ අධාර්මික වෙලෙහෙල් දම් කරලා අධාර්මික ක්‍රමයට හොරමැරකම් කරලා ධනෙ උපයනවා නම් ඒකත් තමන්ගේ පිනට ලැබෙන්නේ. නමුත් ඒ පින කරගත්තේ සංසාරේ අඩුපාඩුවක් ඇතුවයි. ඒකයි අද අධාර්මිකව ධනෙ උපයලා ධනවතෙක් බවට පත් වෙන්න පුළුවන් කමක් ලැබුණේ. එහෙනම් මේ ජීවිතේව දැකලා අපිත් අඩුම තරමේ මතු ජීවිතවලදීවත් එහෙම අනුතරකට පත් නොවෙන්න හරියට පින් කරන්න ඉගෙන ගන්න ඕන. ඒව අපි වෙනම සාකච්ඡා කරමු.
මං විනම කියලා දෙන්න ඕන මාත්‍රකාව කියලා. නමුත් ප්‍රඥාවන්තය හැම කාලයකම පින් කරගන්නවා. අර එක සිටුවරේක හිටියා අබුද්ධෝත්පාද කාලයක දහස් ගණන් දාසයෝ එක්ක තමයි වැඩ කළේ. දවසක් අනාවැකි කරුවෙක් ඉන්නවා තව අවුරුදු දෙකකින් දුර්භික්ෂයක් එනවා කියලා. ඉතින් අනාවැකි කරුවගේ අනාවැකි අහලා සිටුවරය ගිහිල්ලා අවුරුදු දෙකක්ම තමන්ගේ අටකොටු දහන්නේ වලින් පිරෙව්වා. දැන් අවුරුද්දකට පස්සේ දුර්භික්ෂය ආවා පුරෝගතු දහන්නේ වලින් තමන්ගෙ සේවකයන්ව පෝෂණය කරන රැක බලාගෙන හිටියා. නමුත් දුර්භික්ෂිවර වෙච්ච නැති නිසා අර දහන්නේගාරෙ හිස්සුණා. සේවකයෝ ඔක්කොම නිදහස් කෙරෙව්වා තමන්ට බලාගන්න බැරි නිසා. ඉතින් අන්තිමටම ගෙදර ඉතුරුනේ ඉටුවරයයි බිරිඳයි පුතයි පුතාගේ බිරිඳයි දාසයයි. ඉතින් ගෙදර ඉතුරු කරගත්තු කොටසෙන් ගෙදර පිරිසව ජීවත් කරව කරව හිටියා. නමුත් ඒ දුර්භික්ෂිවර උනේ නැහැ. එක දවසක් බිරිඳ ඇවිල්ලා කියනවා ස්වාමීනි දැන් අපේ ගෙදර තියෙන අන්තිම සහල් නැලිය මේක. අදින් පස්සේ ආයි ගෙදර හාල් නැහැ කිව්වා. තහනම කැඳක් වන්දද බතක් හදන්නද කියලා. දන්නවා ඉතින් මේක කෑවම මැරෙනවා අන්තිම කෑමනේ. ඒ නිසා ඉතින් අන්තිම කෑම නීරස කෑමක් කනවට වඩා රසවත් කෑමක් කමු කියලා බතක් වන්න කිව්වා. ඉතින් එදා ගන්ධමාන්දන පර්වතයේ පසේ බුදුරජාන් වහන්සේ නමක් මේ නිවසට පිණ්ඩපාතේ වැඩියා. සිටුවරේ උන්වහන්සේව දැකලා කල්පනා කරා කලින් ජීවිතවලත් මං හරියට පින් කරලා නැතිව නිසා තමයි අද මට මෙහෙම දුර්භික්ෂයක ජීවත් වෙන උරුම වුනේ. මතු ජීවිතවලවත් එහෙම දුර්භික්ෂයක් නොලබන්න සැපවත් ජීවිතම ලබන්න මම පිනක් කරගන්න ඕන කියලා බිරිඳට කතා කරලා කෙනො සොඳුරිය අර පිසපු බත් තට්ටිය පහකට බෙදලා මගේ කොටස පසේ බුදුරජාන් වහන්සේට පූජා කරන්න කිව්වා. ඉතින් බිරිඳත් කල්පනා කරා ඉතින් ස්වාමියන්ෝකා මම විතරක් කණේක හොඳ නැහැ නේ කියලා ඇගේ කොටසත් දන් දුන්නා. පුතත් හිතුව දෙමෝපියනෝකද්දී මම විතරක් කණේක හොඳ නැහැ නේ කියලා පුතාගේ කොටසත් දන් දුන්නා. ඔහොම හැම කෙනෙකුගේම කොටස් ටික දන් දුන්නා. පසේ බුදුරජාන් වහන්සේ පින් අනුමෝදන් කරලා නැවතත් ගන්ධමාදන පරවෙන්නේ හවස් වෙනකොට බඩගින්නේ වැඩි. හවස බිරිඳගෙන් සිටුවරි අහනවා සොඳුරිය අර පිසුපු බත් තට්ටිය දංකොඩේවත් ඉතුරුණේ නැද්ද කියලා. ඒ විලාවේදී බිරිඳ දන්නවා දංකොඩේ තෝරලා තමයි පසේ බුදුරජාන් වහන්සේට දුන්නේ කියලා. නමුත් ස්වාමි ගෞරවය නිසා ගිහිල්ලා බලනවා. බත් තට්ටියේ පියන විවර කරලා බලනකොට ඇගේ ඇස් දෙක අදාහගන්න බැරි වුණා. බත් තට්ටියේ පිරින්නම බත් එකක් තියෙනවා. දුන්නු දානේ විපාක ඉවලෙම ලැබිලා. ඉතින් වහාම ස්වාමියට කතා කරලා බත් බෙදලා දුන්නා. දරුවන්ට දුන්න 16ටත් දුන්න තමනුත් කෑවා. හැබැයි බත් හැටික බත් හැටියකත් අඩු වෙලා නැහැ. අවට ගෙවල්ලලයට කතා කරලා දුන්නා. ඒත් බත් හැටියක බත් හැටියකත් අඩුුනේ නැහැ. අන්තිමටම මුළු රටටම දුර්භික්ෂවර වෙනකන් සිටුවරයගේ නිවසින් කන්න දුන්නේ. කවුද මේ සිටුවරයා? අපේ බුදුහාමුදුරන්ගේ කාලේ මෙන්ඩක සිටුවරයා. අමිත භෝගී සිටුවරේ මෙන්ඩක සිටුවරය කියලා කියන්නේ කවුද? විශාඛාවගේ සීයා. ඒ කියන්නේ අර පස් දෙනාම එකටම තමයි ඉපදුනේ අපේ බුදුහාමුදුරන්ගේ කාලේ. සිටුවරයයි බිරිඳයි දරුවයි ලීලි දාසයයි ඔක්කොම එකට ඉපදුනා. ඉතින් පුතා තමයි ධනංජය සිටුවරයා. ඔවුන්ට තිබිච්ච වත්කම කොච්චරද කියලා කියන්නේ විශාඛාව විවාහ වෙලා ගෙදර යන දවසේ, يعني ගෙදරින් යන දවසේ පිඟුතුනි දාසයන්ට මේ ගවපාලකයන්ට අවවාද කළේ මේ ගවගාල් ඇරලා යම්තාක් ගවයෝ විශාඛාවත් එක්ක යනවද ඒ සියල්ලෝම විශාඛාවට නිදහස් කරන්න කිව්වා. තින් ගවයෝ ගියපු ප්‍රමාණය ගවයන්ගේ වශයෙන් ගණන් කරලා නෙමෙයි කියලා තියෙන්නේ මේ භූමි වශයෙන් ගණන් කරලා. අපි හිතමු මෙච්චර අක්කර ගානක ගවයෝ ටිකක් තමයි ගියේ අන්නේ වගේ භූමි වශයෙන් ගණන් කරලා යවලා තියෙන්නේ. මෙනි මෙච්චර භූමි ප්‍රමාණයක් පිරෙන මට්ටමක ගවයෝ ටිකක් ගියා කියලා තමයි කියලා තියෙන්නේ. ලක්ෂ ගාණක් ගවයෝ ගිහලා තියෙනවා. ඒතර හිතන කොච්චර ධනයකට ඒ පිරිසට හිමිකම් කියන ලැබිලා තියෙනවද? ඒ වගේ තමයි මේ පින් කරපය සංසාරෙහි අසරණ වෙන්නේ නේ. හැබැයි ති පිනත් සම්මාදිට්ඨිකව කරන්න ඕන. සසරට කුසල් වැඩෙන විදිහට පින කරගන්න ඕන. මොකද පින හරියට කරගත්තම පින්වතුනි දෙවියන්ටවත් බෑ අපිට හානියක් කරන්න. හරියට පින කරගත්තම දෙවියන්ටවත් බෑ පින් උතුණ අපට හානියක් කරන්න. දැන් උදාහරණයක් කියනවා නම් අර අපේ අනුරුද්ධ කුමාරයා අන්නබාර කියලා දුගිය වෙලා ඉන්නකොට උපරෙට්ට කියලා පසේ බුදුරජාන් වහන්සේට පින්දපාතයක් පූජා කරනවානේ. පූජා කළ ප්‍රාර්ථනාවක් කරනවා උපෝපං කිසිම ජීවිතයකදී මට නැහැ කියන වචනේ අහන්න නොලැබේවා කියලා. අපි බුදුහාමුදුරන්ගේ කාලේ අනුරුද්ධ කුමාරයා වෙලා ඉපදිනවා. කුමාරයා හරි ආසයි කුඩා කාලේ කැවුම් කන්න. දවසක් කුමාරයා යාළුවෙක් එක්ක සෙල්ලම් කරද්දී කැවුම් ඔට්ටුවක් අල්ලනවා. ඉතින් ගේන ගේන කැවුම් ටික ඔට්ටු අල්ලලා පරාද වෙනවා.
කුමාරය ගෙදරට යවනව වාජනේ කැවුම් එවන්න කියලා. ඉතින් ගෙදරත් දැන් කැවුම් ඉවරයි. ඒ නිසා සේවකයාට පණිවිඩයක් සේවකයා ගැතිය පණිවිඩයක් යව කුමාරයාට. කුමාරය මෑණියෝ කිව්ව කැවුම් නැහැ කියලා. ඉතින් කුමාරයා ජීවිතේ කවදාවත් නැහැ කියන වචනේ අහලා නැහැ. සේවකයා ගිහිල්ලා කිව්වම කුමාරය මෑණියෝ කිව්ව කැවුම් නැහැ කියලා. කුමාරයා හිතුවේ මේ නැහැ කියන්නේ කැවුම් වර්ගයක නමක් වෙන්නේ නැති. ඒ නිසා කුමාරයා සේවකයාට කියන කමක් නෑ අම්මට කියන්නේ නං නැති කැවුම් හරි එවන්න කියලා. ඊට පස්සේ ඉතින් අම්මා දන්නවා මගේ පුතා කවදාවත් මේ නැහැ කියන වචනේ අහලා නෑ. ඉතින් නැහැ කියන වචනේ උගන්වන්න ඕන කමට රත්තරම් පාත්‍රයක් අරගෙන රත්තරම් පියනකින් වහලා යවනවා පුතාට මේ නැහැ කියන වචනේ උගන්වන්න. ඒ වෙලාවේදී පිංගොතරි හිස් පාත්‍රය අරගෙන යනකොට නගර ආරක්ෂක දෙවියන්ට නිකන් ඉන්න බැරි වෙනවා. ඔවුන්ගේ හිස ක කියන පටන් ගන්නවා. ඒකයි මම කිව්වේ අපි හරියට පිං කරගත්තම දෙවියන්ටවත් බෑ අපිව මග හැරලා ජීවත් වෙන්න. දැන් අද අපි දේවාලවල් ගාන යනවා පූජා තියතිය බාර වෙනම අරක කරලා දෙන්න මේක කරලා දෙන්න කියලා. නමුත් පිං උතුණි අපි හරියට පිං කරගත්තනම් දෙවියන්ටවත් බෑ අපිව මග හැරලා ඉන්න. ඉල්ලන්න ඕන නෑ යම කියන්න ඕනෙත් නෑ. ඕන්ට නිකන්වත් ඉන්න ලැබෙන්නේ නෑ අපේ පිනේ ශක්තිමත් බව නිසා. ඉතින් ඒ වෙලාවේදී නගර ආරක්ෂක දෙවියෝ දිව්‍යමය කැවුම් පාත්‍රය පුරවන්නේ. ඒ කුමාරයාගේ අතට යන්නේ දිව්‍යමය කැවුම්. කුමාරයා ඉතින් බලනවා මේ අම්මා මොනවද මේ අමුතු ජාති කැවුම් වගේක් එවලා තියෙන්නේ කියලා. දැන් අර කැවුම් වල නමත් වෙනස්නේ. ඉතින් ඒ නිසා එක කැවුම් ගිරියක් අරගෙන කනවා. ඉතින් ජීවිතේ කවදාවත් නොමිදුපු රසයක් විඳින්න ලැබුණා. මොකද දිව්‍යමය කැවුම්නේ. ඒ නිසා කුමාරයාට ඒ වෙලාවේ කේන්ති ගියා. ගෙදර ගිහිල්ලා අම්මත් එක තරහ වෙනවා. මෙච්චර කාලයක් ඉඳලා අම්මා මට මේ තරම් රසවත් නැති කැවුම් හැදලා දුන්නේ නැති ඇයි කියලා. ඒකයි කිව්වේ මේ පින්න හරියට කරගත්තම පින්තුනේ අපිට සංසාරයේහි සසරේ පුරාවටම යහපත් පහසුවෙන් මේ ගමන යන්න පුළුවන් නිවන් දකින්නක. ඉතින් මේ චිත්ත ගෘහපතිතුමත් එහෙමයි. Tamanට සසරේ පිනට තමයි මේ සියල්ල ලැබෙන්නේ. හැබැයි ප්‍රඥාවන්ත භාවය නිසා ඒව දන් දෙනවා. ඉතින් චිත්ත ගෘහපතිතුමා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන ස්වාමීනි මම මාසයක් තිස්සේ මෙහි ඉඳන් මේ දන් දෙන්න හදන්නේ. නමුත් මගේ එක ගැලකින්වත් මට දන් ටිකක් දෙන්න බැරි වුණා. ස්වාමීනි අඳුම තරමේ මේ ගැල්වල තියෙන දේවල් ටික මේ පන්සලේ දාලවත් හරියන්න තැනක් පෙන්වන්න කියලා කියනවා. මොකද මට අවුරුද්දක් නැවිතලා හිටියත් මෙහි මම ගෙනාවු දේවල් වලින් නම් මට දන් දෙන්න වෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුව ලවා ඒ ටික මේ දාන්න තැනක් පෙන්වන්න කියලා ඒ ටික ජේතවනාරාමේ තැබුවා. දැන් හිස් රත ටික තමයි යන්න හදන්නේ. හැබැයි තින් දෙවියන්ට පාඩු වෙන්න බැරි වෙනවා. දෙවිවරු මේ මහා පුණ්‍යවන්තයන්ට එහෙම නිකන් යන්න දෙන්න බෑ කියලා මුළු ගැල් සියල්ලම සප්ත රත්නයන්ගෙන් පුරවනවා. ඒකයි පින්වතුනි මේ පිනේ තිබෙන බලවත්කම. භාග්‍යතුනාස ඒකයි ආනන්ද හාමුදුරන්ට කිව්වේ ආනන්ද මේ ශ්‍රද්ධාවෙන් සීලයෙන් සමන්නාගති වෙච්ච කෙනා යන යන යම් තැනක් වේදී හැම තැනකම මේ වගේ පුදු පූජා ලබනවා. කොයි තැනකට ගියත් පුදු පූජා ලබනවා. එහෙම චිත්තගෘහපතිතුමා එහෙම දේවල් ලබන්න මොකද සසරේ කරපු පින? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී චිත්තගෘහපතිතුමා වැද්දෙක් වෙලා ජීවත් වුනේ. දවසක් සතෙකුට උගලක් කටවද්දී එක තෙරුන් වහන්සේ නමක් භවනා කරනව දකිනවා. වහාම ගෙදර ගිහිල්ලා ගෙදර එදා හදලා තිබුණු මෝමස් වෙන්ජනියක් ඒ මෝමසුයි බතුයි තවත් ගොට්ටකට මල් ටිකකුයි අරගෙන එතනට ඇවිල්ලා උන්වහන්සේට පූජා කරනවා. යම්සේ මේ බත් මස් මල් මාගේ සිතට සතුටු කලේද ඒ වගේ උපෝපන් හැම ජීවිතයකම දහස් ගණන් පඳුරු වලින් මගේ සිත සතුටු කරත්වා කියලා ප්‍රාර්ථනා කරා. මේ පංචවර්ණ මල් පූජාවේ ආනුභවයෙන් ඒ ඒ ජීවිතවල පංචවර්ණ වැසි පංචවර්ණ මල් වැසි මා විනුවෙන් වසිත්වා කියලා ප්‍රාර්ථනා කළා. ආන්ගේ ප්‍රාර්ථනාවේ ආනුභවයෙන් තමයි චිත්ත ගෘහපතිතුමා මේ තරම් මහා සත්කාරයක් ලැබලා මේ සසරින් එතර වුණේ. එහෙමනම් අපේ පින්වතුනුත් මේ ලැබිච්ච ජීවිතේ හැම මොහොතකම කුසලයට මිහිත නැඹුරු කරගන්න අකුසලෙන් හිත මුදව ගන්න එසේ සද්ධාව සීලයේ ආදී මේ ගුණධර්ම දියුණු කරගෙන මේ ජීවිතේ සසරට උපකාර කරගන්න පුළුවන් මහ පින් රැස් කරගන්න පින්වත් හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි දේශනාව නිමාවටපත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී මේ උතුම් සදහම් දේශනාව මේ විදියට පවත්වන්නට දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ විශේෂයෙන්ම අංක 616 AB 29 Residences ඇතුල් කෝටේ
ලිපිනේ පදිංචි මාළනී සෙනවිරත්න ඈපා රණවීර මහත්මිය කියන මෙනි මේ පිංගුතුණී දේශනාවේ දායකත්වයේ දරන්නේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා කෝට්ටේ පදිංචි මාළනී සෙනවිරත්න ඈපා රණවීර මහත්මිය පංචාවි දියනිය තාරක පුතුණුවන් දිල්සිනී ලේලි අයන් මොනුපුරා කියන මෙනි මේ පිංවන්ත පිරිස ආශිර්වාදේ කරනවා එවගේ මේ හැම දිනාටම සිත ප්‍රාර්ථනා කරනවා තිංගි මහත්මිය ප්‍රධාන තම දරුවන්ට ලේලි වරුන්ට මොනුපුරන්ට මේ සියලු කුසල් අනුමෝදන් වේවා ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා විශේෂයෙන්ම ආශිර්වාදේ කරනවා විශේෂයෙන්ම එතුමිය සහ දරුවන් ලේලි වරුන් මොනුපුරන් මේ සියලු දෙනා මේකට ඒකරාශී වෙලා අද මේ සද්ධර්ම දානේ පවත්වමින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන මීට වසර 10කට පෙර මිය ගිය තිස්ස රණවීර ආදරණීය ස්වාමි පුතුණුවන්ට එහෙම නැත්නම් ඒ දරුවන්ගේ ආදරණීය පියාණන්ට මොනුපරන්ගේ ආදරණීය සීයාට පින්පෙත් අනුමෝදන් කරන්නට එහෙමනම් එතුමාට මේ පින් අනුමෝදන් වේවා සසරේ පරලෝකී ජීවිතය සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදෝ කියා පින් අනුමෝදන් කරනවා දෙපාර්ශවයේම පරලෝසපත් දෙමාපියන්ට සහෝදරයන් දෙදෙනාට પરම්පරාගත සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා ඒ වගේම සුජීවත්ව සිටින ඥාතිති මිත්‍රාදීන් හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම සියලු ස්වාමින් වහන්සේලාට ආශිර්වාදේ කළ සෙත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ උතුම් පින්කම මේ විදිහට දායකත්වයේ දරන මේ පින් උතුම් විශේෂයෙන්ම net නාලිකාවෙහි අධිපතිතුමන් වන නිහල් ඈපා සෙනවිරත්න මහත්මාගේ සහෝදරියක් අද මේ පින්කම සිදු කරන්නේ ති විශේෂයෙන්ම එතුමාටත් මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා තින් ඇත්තෝ අති මහත් පින්කමක් සිදු කරන බව අපි හැමදාම සිහිපත් කරන කාරණාවක් net fm නාලිකාවේ අධිපතිතුමන් මං ඊටදී සසරට මහ පින් ගොඩක් රැස් කරගෙන ඉන්න කෙනෙක් කොද තමන්ගේ නාලිකාව මේ සියලු මාධ්‍යන් අතර විනස්ම විදියකට ගමන් කරන නාලිකාවක් සම්බුද්ධ ශාසනෙහි ශාසනික මෙහෙවරකට අති විශාල ගුවන් කාලයක් වෙන් කරලමින් නිර්ලෝභීව වෙන් කරමින් මේ සමාජීය පැවැත්මට අවශ්‍ය කරන නිවැරදි සාර ධර්ම නිරන්තරයෙන්ම ලබා දෙමින් කටයුතු කරන්නට මහත් පිහසක් දරන කෙනෙක්. ඉතින් මේ නිවැරදි නායකත්වය ලබා දෙන නිසා තමයි අද ලංකාවේ වගේම ලෝකයේ බොහෝ දෙනෙක් අතර මේ ප්‍රකට වෙලා මාධ්‍යන් අතර ඉහළම තැනක් අරගෙන හැමදාම සමාජීය මිනිසුන් අතර ප්‍රශංසාවට ලක් වෙන්නේ. එමනම් අපි එවන් මහත් වූ සත්කාරයක් වෙනුවෙන් ඒ දායකත්වය දරන එතුමන්ටත් අපි හැමදාම ආශිර්වාදේ කරනවා. ඒ වගේම එතුමන්ට පවුලේ පිරිසක් වගේ මේ කටයුත්තට මහා සහයෝගයක් ලබා දෙන නිවැරදි ආකාරයට කටයුතු කරන හොඳ කාර්ය මණ්ඩලයක් ලැබිලා ඉන්නවා. ඉතින් ඇත්තන්ටත් අපි ආශිර්වාදේ කරනවා. ඒ පින් උතුම්ටත් මේ සියලු ධර්ම දානමේ පින් අඩුවක් නැතුව අනුමෝදන් වේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම BA නිලංකා අභයවංශ සහ BA ශාලිකා අභයවංශ කියන දියණියන් දෙපළ තවත් දායකත්වයක් දරනවා විශේෂයෙන් බලාපොරොත්තු වෙන BA සීලවන්ත අභයවංශ පියාණන්ට පින් පෙත් අනුමෝදන් කරන්නට දවසරකට පෙර මිය ගිය තුමාටත් මේ පින් අනුමෝදන් වී සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම අක්මීමන නාගිත ස්වාමින් වහන්සේටත් BA විල්සන් අභයවංශ M රොසිනා හාමි WMP MG සෙල්ලප්පු PG රන්නම්ම BA ගාමිණී අභයවංශ ඇතුළු පරම්පරාවේ මිය පරලෝගියපු සියලු මියගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදෝ කියා පින් අනුමෝදන් කරනවා ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවක